ජීවිතයේ සිහිනයක් ඉටු කරගත් නව යුවළ නිවසට පැමිණෙද්දී නන්දා ඔවුන්ව පිළිගත්තේ ඉතාමත්ම සතුටින්. පුංචි කාලේ සිට හදා වඩාගත් දරුවන් ලොකු මහත් වී විවාහයක් සිදු කරගනිද්දී අමිලගේ නන්දා වඩාත් සතුටට පත් වුණා. නිදහසක් අවශ්‍ය බව පවසා ගමට යන්නට තීරණය කළ බව අමිලට පැවසුවා. ලබන සතියේ මාත් ගමේ යන්න කියලා. නැන්ද කොහේ යන්නද? මෙහෙට වෙලා ඉන්න. මේ ළමයාත් ඉන්නවනේ. දැන් ඉතින් මම මෙහි ඉඳලා මොනව කරන්නද? විකාර නැතුව ඉන්න නැන්දේ. ඔය ළමයා ඊට පස්සේ මේ ගෙදර වැඩ හුරු වෙන්න ඕනේ. දවසින් දවස දිනේෂා සහ නන්දා සමීප වුවත් තවමත් දිනේෂාට තනිවම වැඩක් කර ගැනීමට නොහැකි වීම ගැන නන්දා ටිකක් කනස්සල්ලෙන් පසු වුණා. Thank you.
මොකද කියලා මම හැදුවේ තේකක් හදාගන්න එකපාරම බිමට වැටුණා මගෙන් අහන්න දෙපේ ළමියෝ තේ ඔය බෝතලේ තියෙන්නේ කොහෙද මේ යන්නේ තේ මෙහෙ එපා निसामाई अधिक भय निसाई पुते मांकी यंदे यहांड अरे लमेड मुका खरी आउल अत्ती ना इला में एक तावका उर हरी इन्ना तावका उद आत्मिया ये मने ता होल मना वेड अवसन वी निवसत पेमिनेन अमिलव तुटु नंदा दवस पुरा तुटु दे सहा गतयुतु क्रिया मार्ग गेन अमिलत पवसत्ती अमिलत यं तिगेस मकट लाकुना मालविकार मीटिंग
කමක් නෑ ඔයා යන්න නැන්දත් ඉන්නවනේ මීටින් එකට ගිහිල්ලා ඉක්මනටම ගෙදර එන්න එහෙනම් මං ගින් ලෑස්ති වෙන්න දුරුවට කකුල කැපී තුවාල වීම නිසා වේදනාවටපත් දිනේෂාද නිවසේ අඳුරු බලවේගයක් ඇති බව අමිලට පැවසුවත් අමිල ඊතරම් එය ගානකට ගත්තේ නැහැ නැන්දේ නැන්දේ මං ගිහින් ඉන්න පුතාද මේ කොහෙ යන්නේද නැන්දේ අද මං ඔෆිස් යන්න මොන මොකද වැඩ ගොඩක් තියෙන ඔෆිස් එකේ කරන්න අද නෑ යන්න එපා මට බෑ මෙයත් එක්ක ඉන්න මට බයයි නැන්දා බය වෙන්න එපා එයාට ඇත්තේ අසනීපයක් නැන්දා කලබල වෙන්නේ නැතුව ගෙදරටලා ඉන්න අනික ඇයි නැන්ද හැමදෙස්සම එයාට දොස් කියන්නේ මට තේරෙන්නේ මං ගිහින් එන්න නැන්ද කවුරුත් නොසිතූ මොහොතක නිවස තුල තවත් අද්භූත දේවල් සිද්ධ වන්නට වුණා මේ සියම පරිසර වීමට මුහුණ දුන්නේ දිනේෂා ඇඳගෙන ගියා ඔය ඇඳ හොඳට තියෙන්නේ අනේ මන් දන්නේ මට නම් තේරෙන්නේ නැහැ මේ ළමයට මොනව වෙලාද කියලා ඔය ළමයා ඔය කියන කිසිම දෙයක් මට නම් ඇහෙන්නේ නැහැ මම මේව පුතාට කොහොම කියන්නද මන්දා හෙලෝ පුතා දිනේෂාට නිතරම විවිධ ශබ්ද ඇසෙන බව පැවසුවත් නන්දානම් ඒවා ඊතරම් විශ්වාස කළේ නැහැ. අනේ මන් දන්නේ අර ළමයට මොනවා වෙලාද කියලා. වෙලාවකට සද්දයක් ඇහෙනවා කියනෝ, වෙලාවකට ඇඳවැද්ද දිනවා කියනෝ. මේ ළමයට මොකක් හරි අවුලක් තියෙනවා. මේ ළමයාව ගෙදර යවන්න. मानसिक पीड़ने कटाई අඳුරු ආත්මයේ බලපෑමට ඍජුවම ලක් වී සිටියේ දිනේෂායි. තමන් අත්විඳින අද්භූත කුප්ත සිදුවීම් ගැන අමිල අවධානයක් නොදැක්වීම ගැන දිනේෂා සිටියේ මහත් මානසික පීඩාවකිනුයි. මේ සිදුවන සියලු සිතුවීම් මැද දිනේෂා තව තවත් අසරණ වන්නට වුණා. දිනේෂාව ඉලක්ක කරගෙන අඳුරු ආත්මය හැසිරුණද ඇත්තටම අඳුරු ආත්මයේ ප්‍රධාන ඉලක්කය සහ උතුර වූයේ අමිලයි මේ බලන්න මගේ අත් එක දිහා ඒකලද මොනවද මේ මොනවද
ප්‍රවේශ වන්නට වුණා. අමිල අමිල මොකද උඩ වෙලා තියෙන්නේ? අමිල මොකද උඩ වෙලා තියෙන්නේ? උඹ හදන්නේ මුත් එක්ක පවුල් කණ්ඩද? दिनेशा මොහොතින් මොහොත නිවස තුල අඳුරු ආත්මය තමාට රිසිසේ සැරිසරමින් නිවස එකම අවුල් ජාලාවක් බවට පත් කරමින් සිටියා. අමිල මොකද වට වෙලා තියෙන්නේ? ඇයි ඔයාලට ප්‍රශ්නයක්ද? නෑ මොකුත් නෑ. එහෙනම් මං අද ඔෆිස් නොයා ඉන්න කියලා බැලුවේ. ඇයි? ඔයා තනියම ගෙදර තියලා යන්න බැරි හින්ද. ඒකට කමක් නැහැ. අමිල මොකද මේ නාදීනි? නැන්දි! ඇයි ඇයි? ඇයි මොකද? ඇයි මොකද? අඳුරු ආත්මී දැල්ම වැටුණ අමිල අසාමාන්‍ය සිදුවීම් රසකට මුහුණ දුන්නා. ඉන් වඩා බියටපත් වූයේ දිනේෂාමයි. මං දන්න කෙනෙක් ඉන්නවද උයේ? අපි එයාට එන්න කියමු. අමිලගේ ශරීරයට ඇතුල් වී සිටින අඳුරු ආත්මය පළවා හැරීමට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රී ප්‍රවීණයෙකු වූ කට්ටණ්ඩි මහතෙකු ගෙන්වීමට නැන්දා තීරණය කළා.
යන්න කිව්වා. ඒක කියේ නැහැ. ඒක නෙමෙයි යන්න ඕනේ. උඹයි මෙහෙ යන්න ඕනේ. මම මගේ නිහා. මං යන්නේ නැහැ. ඇත්ත කියපන්. උඹ කවුද? මං අසංකි. සංකි. කට්ටණ්ඩි මහතා පැමිණ අමිලව පරීක්ෂා කරන මොහොතේ අමිල අඳුරු ආත්මය ආරූඪ වීමෙන් විවිධ දේ කියවන්නට වුණා. ඒ අතරේ සැඟවුන යටගිය සිදුවීම්ද එළිවන්නට වුණා. මගේ වැඩේ නම් දැන් ඉවරයි. යා මීට වැඩි උතර බලා ගන්න වෙනවා. මෙයා මීට වැඩි දරුණු වුණොත් අපිට වෙන විදිහක් කල්පනා කරන්න වෙනවා. පරිස්සමෙන් බලා ගන්න. හොඳයි කවුරුත් කියලා. එයාගේ මීටෙන් දැන් අඩු වෙලා යයි. අපි ඉස්සරහට බලමු. එහෙනම් මං ගිහින් එන්න. මොකද උනේ? මොකද ඔය බය වෙලා වගේ? අමිල මේ හැමදේම කරන්නේ අසංකේ කියලා කෙනෙක්. එයා තමයි අපිට කරදර කරන්නේ. අසංකේ? කට්ටණ්ඩි මහතාගේ ප්‍රතිකාරයෙන් පසු සුවවි පියවි සිහිය ලැබූ අමිල තමා විඳි අත්දැකීම මෙන්ම අතීතේ රහස් ලෙස සංගවා තබා ගත්තේද දිනේෂා ඉදිරියේ හෙළිදරව් කරන්නට වුණා. හරි දැන් ඇස් දෙක හරි මේක මටද? ඔව්. මට? ඔව්. බොහෝ කාලයකට පෙර තමන් කළ විහිළුවක් දුරදිග ගොස් සිදු වූ විනාශය සහ සිදුවීම අමිල දිනේෂාට පැහැදිලි කරද්දී
दिनेश तव तव बियट तति गन्मट पत्तु කරලා කිදී නෑ මේ අරුන් දෙන්න දෙනවා කොහොනේ මග කවුද විනුරයි අසංකයි මේ මම ඔයාලට කියන්නමයි හිටියා මිල මොන අපි ඉක්මනට මැරි කරමු ඉක්මනට මැරි කරමු ඔව් මං අපේ ගෙදරටත් කිව්වා හේ අසංකි මගේ හිම අදහසක් තිබුණ නෑනේ අනික මං ඔයාලට බොහොමාලයක් නේ දෙන්නේ හමන්න නෑ ඒක බොහොමාලයක් තුනක් දෙකමට ඇත්ත දෙයක් වගේ නේ සංකි මගේ එහෙම එකක් හිතේ නෑ. නිකෝ ඔයා හිමයි හොඳ යාළුව විතරයි. ඉතියේ. අමිල. ඔව්. එතකොට දැන් ඔයා එහෙමද කියන්නේ? ඔව්. මට ඇත්ත දෙක කිසිම හැඟීමක් නෑ. අනික මං එහෙම ලොකුවට එක බලාපොරොත්තුුනේත් නෑ. මං එදා නිකන් බොරුවට වඩා ආදරේ කියලා කිව්වා. එතකොට අමිල මේ මාළේ ඔයා මට දාලා ආදරේ කියපු එක බොරු මාළයක් කාංචනා. ඔබට මං ආදරේ නෑ මං ඉතින් බුරුවට කිව්වේ තේරුම් ගන්න. ඇයි අමිල ඉතින් එහෙම කියන්නේ? මං කිව්වනේ එකපාරක් මං බුරුවට වාට කිව්වේ මං වාට ආදරේ නෑ. අමිල කොහෙද වා යන්නේ? ආදරය නිසා අසංකී අමිල කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමත් අමිලගේ ආදරය විහිළුවක් සහ බොරුවක් බව දැනගත් අසංකී සියදිවි නසා ගැනීමත් යන සිදුවීම් දිනේෂාව තවත් කම්පණයට පත් කළා ආදරේ නෑ කියලා මං කැමති නෑ ඔයා වෙන කෙනෙක්ට ආදරය කරනවා දකින්න ඔයා මැරි කරන්න යනවා කියලා මට ආරංචි වුණා ඉතින් මං තීරණය කරා මගේ ජීවිතේට සමු දෙන්න මං මැරුණත් හැමදාම ඔයා එක්ක ඉන්න මීට අසංකී මරණයෙන් පසු අසංකී අමිලව සොයා ඒමත් ඔහුගෙන් පලිගැනීමට තත් කිරීමත් දිනේෂාව තවත් බියටපත් කළා ආ තේත් ඇදුවද අමිල අපි දැන් මොකද මේකට කරන්නේ ඒකම තමයි දිනේෂ මාත්මේ කල්පනා කර කර හිටියේ අපි නැන්දගෙන්වත් අහලා බලමුද මට තේරෙන්නේ නැ මොනා කරන්නද කියලා ඔව් අපි නැන්දේ මොකටත් අහලා බලමු. ආ නැන්දේ. නැන්දේ අමිලට තාම සනීප මදි වගේ. ඒක තමයි. මොකද දැන් අපි කරන්නේ? ඒක තමයි අපි නැන්දගෙන් අහන්න හිටියේ. නැන්දේ අර නැන්ද දන්න කපු මහත් කෙනෙක් ඉන්නව නේද? ආ. අපි ඒ කපු මහත්තයා අමිලා ශාන්ති කර්මයක් කරමු. ඔව් නේද? ඉක්මනටම කරගන්න පුළුවන් වුණොත් හොඳයි. ඒක තමයි. අද මෙයම්. ඔව් අද මෙයම් මොහේන. ඔව් නැත්තම් මේ ප්‍රශ්න වල ඉවරයක් නෑ නැන්දේ මට එපා වෙලා තියෙන අඳුරු ආත්මය නිවසින් ඉවත් කිරීමට නැන්දා අසංකව සහ දිනේෂාව දේවාලයකට එක් කරගෙන ගියා දැන් පුතාර සනීපයි වගේ කපු මහත්තයෝ තාම අපේ කරදර ඉවර නෑ සැරෙන් සැරේ ඇවිත් කරදර කරනවා කපු මහත්තයෝ මේකට මොකක් හරි කරලා දෙන්න ඔව් කපු මහත්තයෝ අපි අලුතෙන් ජීවිතේ පටන් ගත්තා විතරයි අපිට කරදර නැතුව ජීවත් වෙන්න මොනවා හරි කරලා දෙන්න තාම කරදර ගන්නවද එතකොට එහෙම හොඳයි
මේ පාරක් මේක ඉවරයක්ම කළා දාමු. खट्टंडी माताजी यंत्र मंत्र शास्त्र दिनम सह आशीर्वाद हमे अंदुरु आत्मी एल्म बेल्म वेटी सिटी अमिलव इन मुतवागिनी मट हेकियाव लेपुना जंग किसी में प्रश्न एक ने अंदे गई पीला पिनाद धामा करेगे ना बोध पूजा वाले हम तीला सिर्फ प्रार्थना करेगा ना